පුරාණයේ එහෙම අලුස්සහල් මංගල්‍ය නැත්නම් කිරි ඉතිරි වීම වගේ දේවල් හැම නිවසකම වගේ සිද්ධ වෙන්න ඇති නැත්නම් හැම ගොවි බිමකම යායකම සිද්ධ වෙන්න ඇති අපිටත් මතකයේ තියෙනවා හැම සිද්ධ වුණා කියලා හැබැයි දැන් වෙනකොට ඒක හැම නිවසකම හැම කුඹුරකම නැත්නම් හැම යායකම වෙන්න ඇති වෙන්නේ හේතු වෙන්නේ අපි අර හිටිය ස්වයංපෝෂිත ආර්ථිකයෙන් පාරිභෝජනවාදයට ආපුවාම අපි නිෂ්පාදකයන්ට වඩා මිලදී ගන්නන් උනා. ඒ නිසා නිෂ්පාදකයෝ ටික එකතු වෙලා ඒක දලදා මාලිගාවට හරි තමන්ගේ පන්සලට හරි තමන්ගේ ප්‍රදේශයේ තියෙන ප්‍රකට පන්සලකට හරි පූජා කරලා අගහස් බත පූජා කරලා ඒ උත්සවයේ පූජා උත්සවේ පවත්වලා තමයි සිංහල අවුරුද්දට ලෑස්ති වෙන්නේ. එතකොට නූතනවාදී සමාජයේදී ඒක ෆෙස්ටිවල් එකක් වෙනවා. අපි හරි ආසයි අලුස්සහල් මංගල්‍යයට මාලිගාව යනවා. සෝමාවතී අලුස්සහල් මංගල්‍යය පවත්වනවා. මහවැලිය නැත්තම් කෘෂිකාර්මික කලාපවල ඊ කෙද්බිම් ආශ්‍රිත ගොවි සංවිධාන ප්‍රකට ගොවි සංවිධාන ඉන්නවා. ඒගොල්ලෝ මේ අලුස්සහල් මංගල්‍යය පවත්වලා කිරි උතුරලා දානෙ දීලා බුදුන්ඩ දෙවියන්ට පින් දීලා තමයි සිංහල අවුරුද්දට වැඩ අල්ලන්නේ. ඒක වෙනස් වුණේ අර මං කිව්වා වගේම අපි හැමෝම වවන්නේ දැන් පිරිසක් වවනවා ඒ පිරිසෙන් අපි මිලදී ගන්නවා එහෙනම් අපි පාරිභෝගිකයෝ වෙලා පාරිභෝගිකයෝ අලුස්සහල් මංගල්‍ය පවත්වන්නේ ඒ හින්දා වැඩිහිටියන්ගේ වගකීමක් යුතුකමක් වෙනවා ඊළඟ පරම්පරාවට මේවා හඳුන්වා දෙන්න අර මා කියපු ෆෙස්ටිවල් ගනේ අලුස්සහල් මංගල්‍යයකට දරුවන් සහභාගී කරවන්න මෙදා අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා